යිබෝන් ජෙසුිහිටයි. අදත් අපි සූධනන් වෙනවා ධර්මයනෝ ධර්මකතිකාවතා ආරම්භ කරන්න මේ විදිහට අද කියවීම් ටික බලපු හාම මේ අපට හිතනා මේ සෙන්පතිය යුද්දට ගිහිල්ලා මගේයි අනකොට නිකන් අදෛරය වෙන්නේ යම්කිසි අරමුණකට බලාපොරොත්තුවකට අපි කඩාගන බිඳගෙන ගිහිල්ලා මුලින් ශක්තිමත්ව ිහිල්ලා. මැදහරයේ අද්්‍ය අදයිරය වෙන තැනදි. මැදහරී අද්දී අතාරින් හිතන තැන්වලදි ස්වමන් වහන්සේ මොකක්ද කියන්නේෙ කියනද අදවස අපි කතා කරන්නට සූදානන් වෙනන අදස අපි කතාගන්න සූදානන් වෙන සාමාන්‍ය සමය දොස් වවැනි රදිණට නියමිත දෙවාගේ සංග්‍රහය මෙක එවීම් ටික පලවෙෙනක එවීම දෙවෙනකීම සහ ශුදෝ සවිශේෂය. ිත්ක් මේ ධර්මකරු කාරණ ෙදාගෙන සරලව පැහදිලි කර න අපේ ජීවිතවලට ේදේවල් ගන්නන්නේ කොහොම කියනද අපට විග්‍රහ කරලදේ අදත් අපිත්තක් එකතු වවා. කිතු දනු පොබුදු වේ අධ්‍යත්මික අධ්‍යක්ෂ ගර රොබින්න්සන්. පා හන්ස හන්ස සු ත්ම ගවරව ු රුපමහනට පිගන්නට කම දව පේදමන අද දවස අපි කතාගට සූදානන් වෙලා ඉන්න මේ සාමාන්‍ය සමය දොස්වෙනි ඉරදිනට නියමිත දේවා්‍ය සංග්‍රහයි. මේ කේවීම් ටිකම ගත්ත හම දවා දේවාක්‍ය සග්‍රහයන්ම ගත්තහම අද දවසේ සාරංශයේ විදිහට වහන්ේ දකින්න මකද. මම ඇත්තටම ගැමුරු අධ්‍යාත්මිකත්වයකට කයොත්. ශරලභාෂාවකින් කතා කරලා කියනවනම්. අපිට තේමාවක් වශයෙන් ගන්නට පුළුවන්. ඒ පාෆේ නිසා ඇදවැටෙන ජනතාව ශක්තිමත් කරන දෙවියන් වහන්සේගේ පොරොන්දුව කියලා. උන්වහන්සේගේ වචචනය අපිට පැහැදිලි වෙනවා අස්සරනන්ට මෙම කියවීම් තුළ තුළ. ඒ උන්වහන්සේ අපිට දෙන ඒ සාහතිකය. උන්වහන්සේ තුළ රඳාපවතින්නට අප දෙරිමත් කිරීම. අප වායිති කර ගැනීම මේ කේවීම් තුළ පැහැදිලි වෙනවා. ඉතින් උ වහන්සේ ව ද දෙෙත්තෙක් මහිත න දවසය මේ දේවාක්්‍ය තුළ ප අපට කතා කරන්න ගොඩක් දේවල් තියව අප ජවිතවලට ගන්න ඉතින්න අද. අදරවෙලා වැට නැ දි ස්වාමින් වහන්සේ කොහමතුටමට කතා කරන්නේ අපහුුණැගිටින් කියෙනදේ. හන්ේඇද සරර්ලව පැදිලිරන්නට යනාව අපිට ජීවිතයට මේ කියවීම් තුළ එති අපි සූදානන් වෙනවා මගේ ප්‍රවන්තයනේ අද දවසේ පලවෙනි කියවීම දිහාවට අපේ අවානය යොමු කරන්න අ දවසේ පළවෙෙනනි කියවීම විදිහට අපිට ශුදෝසභ මාතාව ප්‍රදීලා තියෙන්නේ ජරමයා පොතේ විසිවෙනි පරිච්චේයේදේ දවනි වගන්තය දර දහතුන්ගෙනනි වගන්තය දක්වාොටස. ජරමයා දිවසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. කසුකුසුව මට ඇසේ අවට ඇත්තේ බීතියකි. අපි ඔහු ප්‍රතික්‍ෂේප කරමු ප්‍රතික්‍ෂේප කරමු කියා මාගේ හිතමිතුරුූ පවා කියති. මාගේ වැටීමද ඔවුහු බලා සිටිති. සමහරවිට ඔහු රැවටනු ඇත එවිට ඔහු පරාජයකොට ඔහුගෙන් පලිගන්නට අපට පුළුවනයි ඔවහු කියති එහෙත් සමිඳන ඔබතුමානෝ මහා යුද වීරයකු සේ මා සමග සිටින සේක එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිලෙන් නෝය ඔවුහු ජය නොගන්නෝය න්ට ජයගරීමට බැරිනිසා ඔහු ලැච්ජාවට පත්වන්නූය. ඒ කවදාවත් අමතක නෝන සදාකාල අවනම්බුවක් වන්නේය සෞබැලති සමිඳුණ සැදහවතුන් පිරික්ෂණ මගේ සතුරන්ගේ සිත හද විනිවිධ දකින ඔබතුමානන් මගේ සතුරන්ගෙන් පලිගනු දැකීමට මට වරදුන මැනව. මවමාගේ විනිශ්්‍යය ඔබාතට පවරන්නේෙමි. සමිදුන්ට ගී ගයන්න එතුමානන් පසසන්න. මන්ද එතුමානෝ නපුරු මිනිසුන්ගේ අතින් පීඩිතවුවන් මුදාලන සේක. පේතුමනි මේ මේ ජරමයා දිවසිවරෑගේ පොතිෙන්තමද දවස මේ කොටස උපුට ගන්නේ මේ ජරමයා අදිවසිවරයා කිය කියන්නේ හරී ප්‍රබල දිවසිවරයෙක්න මේ පුරාණ ගකිසුමේ හිටපු මේ කාරණය සම්බන්ධට පැදිලි කරන්න පෙතුමෙනීමේ අද පළවැනිකීමට යොදාගත්ත ඓතිහාසික කාරණයමකක්ද. ජරමය අධවස් ප්‍රසාධිවරයා මංගි තන්නේ අපි කවුරුත් දන්නේ. ි කවුරුත් කියවන ප්‍රබලම චරිතයක් දෙවයන් වහන්සේගේ ගැලවේ මේ සැලැස් මේ ඒ කතාවස්තුව තුළ අපි සුල්වම් බලන්න ටෝන මේ ජරමයා දිවස්ප්‍රසාධිවරයා යගේ නම කියන්නේ මේ යවේ දෙවයන් වහන්සේ උසවා උසල තබ පුතැනත්තා කියලා එමනැත්තන් යවේ දෙවයන් වහන්සේ ඇරිය තැනැන් වහන්සේ කියෙ එකඇන කට ඇරිය කතා කරන්න සලස්පුෝ. දැම් මේ කිස්ස ස්වාන්සි උප දෙන්නට අවුරුදු හයසිය හතුලිස් පහකට පමණ කලින් ඉපොදුුණෝ. ඒක ඇන්නේෙ කිස්තු පූර්ුභ පන්සිය අනුවාටේදී. ඒ අනුවටේදී නමුගඩනසාර මේ වර්තමාන ඉරාකයේ බැබිලූනිියාවේ රජෑවිල්ලා. ඒ ජෙරුෂලම් නගරය විනාශ කරන වකවානුවේදී ජීවත් වුණු කෙනෙක්. එනිසා ඔහු අත්දැකලා තිබුණා ජීවිතේ කරදර. ඔහු පූජා ප්‍රසාදී පරම්පරාවකින් ආවට ඕගේෙත් විශ්වාන්සේ පිළිබඳව අපිට මෙතැනිද එක්තරා ප්‍රශ්නයකට මූුණ දැනවා. එනිසා අපි දැක්කම් ඔහු මොකද කරන්නේ ඕගේ වයසවුරුදු විෂයකක් විශ්ි දෙකක් වගේ වයසකතේ. පවරණ වගකීම මහා, විශාල වගකීමක්. ඒ බැරි බැරි ගාතය අකමැත්තෙන් හරේ නිවශ ප්‍රසාධිවරයා සිය කාරය කරගනය යනකොට යා හිතුවේ හැම දෙයක්ම බොහොම සාමකාවිමෝ සිදුවයි කියලා. යයා හිතුවේ නැත් කවදාක්කොත් එයා ළඟමීන්න යාලුව පවා එයාට විරුද්ධව කතා කරයි කියලා. එයාට කවදාක්වත් හිතුවනෑ එයාට අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවවෙයි කියලා. දෙව අකමැට්ටෙන් හරි දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟ වෙලා දෙවියන් වහන්සේගේ පනිවිඩකාරයෙක් වෙන්නට ඒ පිළිගැනීමේ ජීවිතට ඇතුල්ලුණු ජරමායා දෙවශ ප්‍රසාධවරයා මේ ගමනේදී කඩැහැලෙනවා.ඒයාකිෙනම් මට බැහැ. වි්‍රරාටයන්නට බැහැ ඒ නිසා අපි දකිනුව මේ කිවීම තුළ ලස්සන දෙයක් මෙයා දහිරය අයිතිකරගන්න මෙයා බලය අයිති කරගන්නේ අර අපි කතා කරන වගේ ජේසු ස්වාමන් වහන්සේකි ඇලය සිතුරුණු ඇලේ ඒ තුළින් ගලාගෙනපු ප්‍රසාධ නිධහනවල බලය ඒවගේ මේ දිවශ ප්‍රසාාධිවරයක්ත් මොකද කරන්නන්නේ ජයිසු ස්වාමින්න් වහන්සේ දෙවියන් වහන්සේට ලංවෙනවා. දෙවියන් වහන්සට ලංවීම තුළ ඕ මහා ලොකු බලයක් අයිති කරගන්නවා එක එන දෙවියන් වහන්සේගේ කාර්ය කරන්න අපිට කවදක්වත් ැ දෙවියන් වහන්සේින් ඇත්වෙලා. උන්වහන්සට ලංවෙන්න ලංවෙන්න තමයි අපිට උණුහන්සකින් ඒ බලය ගලාගන්න ගලාගෙන එන්න ඒ ආලෝකය අපිට ලැබෙන්න්නේ. එනිසා දෙවියන් වහන්සගේ දර්ව වනාම දෙවයන් වහන්සගේ සභාාවය දර්වනාම ජනතාවනාම අපේ ජීවිතය අපි අනිවාර්ෙන්ම කඩාවැටෙනවා. විනාශ වෙනවා නැතිවෙනවා අතරමංවෙනවා දෙවයන් වහන්සකින් ඇත්තුම. එනිසා දිවශ ප්‍රසාධිවරය අපිටිකයන් ලංවෙෙන්න්න උන්වහන්සටම න් වහන්සේගේම් ලංවෙලා ඒ බල ඇත්තට කොරෝණ වෛදසය පැතිරී ගැනය වකවානුවල අපි කතා කළන්න ලංවෙන්න එපා. ලංවුණොත් අපි විනාර්සයි. පාපය නපොර රෝගය අපි විනාශ කරනවා ලංවිෙන තරමට. ඒත් සමිධානන් වහන්සිට ලංවිෙන තරමට තමයි අපේ ජීවිතය අපිට බලය අපිට ඒ ශක්තිය ඒ ආලෝකය අපිට අයිතිවෙන්නේ. මේ දැන් මේ කාරණය කතාගරත්්දි සමාල්ලට මට හිතන දෙයක් මේ ස්වාමන් වහන්සේ දැන් මේ අපි දන්නවා ජරමියබොද පටන්ගන්නම ජරමය දිවසිවරාව මේ දෙවන් වහන්සේ තෝරගෙන දිවසිවරයක් දිහට. එතකොට මේ දැ තෝරගත්ත අයට මේ කරදර වැඩිද. මේ කරදරස් ඇයි මේ දෙවන් වහන්සේ තෝරගත්ත අයව මේ අරගල හරහා ගෙනියන් නමොකක්දේගේ හේතු පියතුමිනිි. අපි කිස වහන්සේ මුළලුචී විතිියගත්තාම උන්හන්සේදවියන් වහන්සේගේ පුතා වෙලා. ඒ පුත්‍රයණන් වහන්සගේ කැඳවීම ගැන කතා කරුණකොට අපට ජේෂු ගැන කතා කරන්නට බැහැ. උන්වහන්සේගේ පාස්කෝ අභිනාාශ ගැන කතා කරන්න නැතුවව. උන්වහන්සගේ දුක්ප්‍රාත්තිය ගැන කතා කරන්න නැතුව. එනිසා ක්‍රියාපූතේ අපට පැහැදිලියෝ පෙන්නල දෙන කතන්දරතමයි. උන්වහන්සේගේ නව සභහාව. නව ජනතාව කියන දේෝ වචනය ප්‍රකාශ කරන්නට ෑමේදී අනිවාරයෙන්ම අභියෝගවල්ලට, පීඩාවලට මුහුණ දෙන්නට වෙන්වා ඒක තමයි මේ ගමනය තියෙන සවිශේෂමය ලක්ෂණය ඇබ ඒ අපියෝ විනාශ කරන්නට නෙමෙයි. ඒ හැම්ම අභියෝගයක්ම අපිට අභියෝග කරන්නේ තව තවත්. බයල් සැක නැතුව. දෙවයන් වහන්සගේ වචනය හතරදිාවට දේශනා කර මොක ඒ වචනය ගලවන ගැලබීම දායක වචනය නිසා. ඒ වචනය ප්‍රකාශ කරන තමර තර්ගමට තමයි එක ජීවමානවන්න. ජීවමාන වෙන තරමට තමයි අපේ ජීවිත ඔක්කොම ගොටන කියන්නේ පියතු වනි මේ අද පලවෙනි කියවීමේ අගබාගේ අගබාගේ තියන කරුණු කාරණ කීපයක් සම්බන්ධ වහන්සේකෙන් දැනගන්නට ඕනේ මට මට හිතන පුද්ගලික මේ මේ තියෙන වාක්‍ය කීපය අපේ ක්‍රස්තියානි මූුණ ධර්මවලට පට හැනි දෝ කියල හේතුව දැන් මෙතනදී මේ බයිබල්ලතුවරයා ලියනවා මගේ සතුරන්ගේ සිත හදෙන දකින් ඔබතුමානන් මගේ සතුරගේ පලිගනු දැකීමට මට වරදුන මැනව මේක කියවනගෙනෙක් තන්න පුලුවන් අන්‍යාගගේ මේකනෙ ප අපේ සෞදදාාගමන මේ ැලවත්ේ විතන්න පුල මොද මේ පයාගම ත ගන්න ඇත්ත ඒක අපේ කියෝගන්න කියකුටනට අපිම ඔල්ුවොට අතගහ ගන්නවා අනේ මේ ජරමාය දිවස් ප්‍රසාධී වරයාදකෙන් එතනින් අපිට පෙෙන්ඩුම් කරන පැති දෙක් තියවා ඒ තමයි ඕහුගේ තිබුණු නියම මනුෂ්‍ය සභාව දෙවියන් වහන්සේගේ සේවකයෙක් වනාට දෙවියන් වහන්සේගේ දිවර් ප්‍රසාධි වරයක් වනාාට ඔහුත් ඉච්චරටම පල්හටම වැටිලා තියෙනවා. ඒ කියෙක් කරගන්න දෙයක් නැතිම තෑන ඕ කියෙන ස්වාමිනි මගේ සතුරන්ගේ විනාශය දකින්න මට සලස්වන්න හැබේ විශ්වාස කරනවා ඒදේ ස්වාමින් වහන්සේ කරනවාඇකල. නමුත් මෙතැනිද පෙන්නන්නේ ඕගේ තියෙන මනුෂ්‍යත්වය තින අත්තම අන්තිම ඒ දුර්වලතාවයනේ මොකොදේ ඒ පුරාණග වශ්‍රිමයේ තිබුණුඒ හැඩය ඒ පැතුවම ඒ දැක්ම සම්පූර්ණයම ස්වාමීන් වහන්සේ නෞගිවශම තුළ නමමු කදුණුවහන්සේ කුරුෂ ගස්ස මත ඉඳරලා දේව තාත්තට කියන්නේ ඒ අයිනේ ස්වාමිනිි පෞු් ඒගුල්ලන්ට දනුවම් කරන්න ටේප මකොදේ ගොල්ලන් මේ මට ගානයක මගේ මේ ඇන ගානයක මට කරස පහරගාන එකගුලන් ඒවා ගැන මිලෝදයක් දන්නේෙ නෑ. මේක තමයි මංකයන්නේ අලුත් ජනතාව කියන්න මේක තමයි සභාව. ඒ ආපු ගමනේ අලුතෙෙන් බිහිෝුණු සභාවේ දැක්ම. පියදමිනිි දැන්ර අපි අප්‍රෙල් විසිය එක අපේ පාස්කු විරි සිද්ධ වෙච්ච ප්‍රහාරයක්ත් එක්ක අපි අන්තර්ජාලයේ විවිධ මේ කියමන් දැක්කා ලියපු දේවල් දැක්කා විධ මිනිස්ු විශෂය අපේ සෞෘුදේක ආගමික සහෝර සෞදරයන් ලියපුදවල් දක් මේ කේතුනුවන්ගේ ආගමකැන ආදරය සමාවදීම කියනදඉන්න රබහන්සේ කිවවාගේ මේ ජේසු අමට පස්සේ මේ කාරණය සම්පූර්ණ වෙනසන න්වහන්ස පූජවෙල මේ මේ මංකැමති ඔබතුන් ඔබහන්ේ මේ කාරණය දව චුට්ටක් පැහැලිරනවාන ඒකන්නේ ඇයි දැන් අපි දන්නවා අප යුද්ධයක් ගත්තොත් එහෙම අප මේ ලෝකය දෙයක් ගත්තොත්ත එහම ජයග්‍රහණයෙන් ලෞකිකදක ශාරීරික දෙේක අයිතිකර ගැනීමක් තමයි ජයග්‍රහණයවෙන්නේ. හැබැයි අපේ ආගමැඇතුල මේක හාත් පසිම වෙනස් වෙනවා. ශාස්්‍රුවරයන් මිනිස්ස විසින්ම කුරුසපත් කරලඉවර වෙලා එතනද ආගමක් නිර්මාණය වෙනවා අදර්ශනයක් නිර්මාණය වෙනවා. දරය පදනංකරගෙන සමාධීක පද නම් කරගෙන මංකැමති ඔ වහන්සේ මේ කාරණය සරල පැහදි කරල දෙනවා ප්‍රතාවටිකන්. මට මේ අවස්ථාදිී මතක් වෙන්නේ අපේ ලංකාවෙන අපේ දේශයේ තින්න භක්තිාතරය ලබන ශන්තුවරයෙක් තමයි සන්තන්තනි මුනිතුම උන්වහන්සේ වරක් කියනවා මේ අපේ ශරීර කූටුව මේ පෙනෙන ශරීරයේ ජීවනය තමයි ආත්මය කියලා. උන්වහන්සේ ඊළඟට කියනවා ඒ ආත්මය ජීවනය දෙවියන් වහන්සේ කියලා. එනිසා කිසුස් වහන්සේ මේ ලෝකෙයට ආවේ. උන්වහන්සේ මේ ශරීරය ගලවගන්නට නෙමේ. උන්වහන්සේ ආවේ මේ ශරීරකූඩුවට ජීවනය දෙන ජීවිතය දෙන ඒ ආත්මය ගලවගන්නට. ඒ බව අපිට උන්වහන්සේගේ උත්තාානවීමේ අත්දැකීම තුළත් පැහැදිලි වුණා පෞග්‍ය වකවාන්ේද උන්වහන්සේ එනවා, යනුව උන්වහන්සේ තර්ශනය වෙනවා උන්වහන්සේ අපෙන් සමුගන්න මේ හැම අවස්ථාවකතිීම. උන්වහන්සේ අපිට පෙන්නුම් කරන්නට උත්සාහ කරන සත්්‍යතාවයක් තියෙනවා. අපේ කතූලික විශ්වාන්සේ ගොඩනැගිල තේන්නේෙ අපිට පේන ශරීරය මත නෙමේ.ඒම නැත්තන් අපිහදන ගොඩනැගලි මත නෙමේ. ඒම නැත්තං විනාශවෙලා යන්න කැඩේෙන බෝම්බේකට විනාශවෙලා යන්න කුුණාටුවකට විනාශලා යන එම නැතැම් භෝමිකම්පාවකට විනාචුන්, ගොඩනගිලි නෙම. නුස්සයාකගේ ජීවිත ඒ ජීවිතඒ ජීවනය ආත්මයයි. ශරීරයේ නැසුවත් ඒනි සාපිට උන්වහන්සේ කේනු ආත්මය නසන්නට පුළුවන් තැනන් වහන්සිට විතරක් බයමෙන්න්න දෙකිය. අපි සූධනගෙන මගේ ප්‍රවන්තිය දවසේ සාමාන්‍ය සමය දොස්වවැෙන ඉරදිනට නියමිත දේවාක්‍ය සංග්‍රහයි සවිශේෂය දෙහවට අපයවධානය ොමු කර ඉති නද දවසේ ශුදවශුදවර් මතය උතුමන්ගේ. දවනි පරිච්ේදේ විසි හයසිට තිස්වන දක්වා කොටස තයි අද ශුදෝස භාමාතාව අද දවේ ුදෝ විශේෂ විදිර ප්‍රධානය කර ඉතින් පියතුවන්ඩුම් ගරුවේ නාානාා කරනවා අද දවසේ සුවිශේෂය අපට දිරිපත් කරන්න. සුවිශේෂක මත උතුමාගේ සුදෝ සු විශේසිෙන් උපටා ගන්නා ලදද කොටසක්. එබැවින් මිනිසුන්ට බියනොවන්න මන්ද දැන් සැඟවී ඇති සෑමදේම හෙළි කරුණු ලැබේ. සෑම රහසක්ම ප්‍රකට කරනු ලැබේ මාවිසින් ඔබට අඳුරේදී පවසන ලදදය ඔබ දවාලේදී කියන්න ඔබේ කනට රහසින් ඇසන දෙය ගේ මුදුන්වලින් ප්‍රකාශ කරන්න. ශරීරය නැසුවත් ආත්මය නසන්න නොපුළුවන් අයට බිය නුවන්න. ඒත් ආත්මේද ශරීරේද නිරෙයි විනාශ කරන පුළුවන් තැනැන් වහන්සේටම බියවන්න ගේකුරුල්ලන් දෙදනුකු තුට්ටුවකට විකුණු නොවා නොුවේද ඒත් එයින් එකෙක්වත් ඔබේ ප්‍යාණන් වහන්සේ නොදනුවත්ම බිමට නුවැටෙන්නේ ඔබගේ හිස්සකේ සියල්ල පවා ගණන්කොට ඇත එබැවින් බිය නොවන්න ගේකුරුල්ලන් රාශීකට වඩා ඔබාගනය යමෙක් මනුෂ්‍යයන් අභිමහෙයි ම පිළිගත් බවට සාක්ෂි දරන්නේද මමත් ස්වර්ගහි සිටිනමාගේ පියාණන් වහන්සේ අභිමුහේ ඕ පිළිපගත් බවට සාක්ෂි දරන්නේෙමේ ඒත් යමෙක් මනුෂ්‍යයන් අභිමහෙයි ම ප්‍රතික්ෂේප කරන්නේද මමත් ස්වර්ගේ වැඩ සිටින්න මාගේ පියාණන් වහන්සේ අබුමහෙයි ඕ ප්‍රතික්ෂේප කරන්නේෙමේ පිතුමනිි වහන්ස සවිශේෂය අද ඉදිරිපත් කරා මේ සවි සවිශේෂය තුළ මේ මු මුල්මහරියේ අපිට උවහන්ස කතා කරනවා මේ ශරීරයේ නැසුවත් ආත්මය නසන්න නුපුලුවන්නට බියනුවන්න හෙත් ආත්මේද ශරීරයේද නිරෙහි විනාශ කරන්න පුළන් තැන් වහන්සට බියවන්නගේට මේ කාරණය වහන්සේ පැහැදි කලදෙනන සහල්ලාටම ැි බයිවෙලයිඉන්නේ සමල්ලාලට ලෝකදේවලට ලෙඩරෝගවලට වෛරස් වලට දේශපාලනයට රැකියාවට අපි බයයි සමාරයලාට. හැබැයි මේදවලට ප්‍යාත්නය විනාස කරන්න බෑගෙන න්වහන්සකේ ඔහු මෙම කියවීම තුළ මංහිතන්නේ අපිට පැහැදිලිවෙන්න කාරණාව තමයි අර පලවෙෙනකිවීම ජරමාය අදිවස් ප්‍රසාාතිපරෑගේ අත් දැකීමට එක්තරාවිදික පිළිතුරක් අපිට මේ අවස්ථාපිදි ලබා දෙෙනවා. මොකොද විවිතාකාර බයයානක කටුක අත්දැකීම් තුළ දෙවියන් වහන්සට සේවේ කරන්නට හිටිය ඒ දිවශ ප්‍රසාාධීවරයා වැටෙනකොට ඒ නිසා වර්තමාන ස්භාවේ. ඒක් කිතුුණු ජනතාව වැටෙන්නකොට. ඒ වැටෙන්න්න ජනතාවගේ විශ්වාන්සය ස්ථාවර කරන්න පියවරක් තමයි අපි මේ මතයඋතුමාගේ සුවිශේෂයේ දහවෙනි පරිච්‍රීදී දකින්නේ. දැම් බලමු අපි මේ කොටසටයිකැන්න උන්වහන්සේ. අපේ ශරීරය විනාශ කරන්නට අට කතා කරන කොට උන්වහන්සේ කියෙනවා ශරීරය විනාශ කරන තැනැ කෙනෙකුට බයවන්නට එපා. ඒත් ආත්මය විනාශ කරන තැනැත්තෙකුට බයවෙනට කේලා. අපිට පැහැදිල් වෙනවා මුළු ගැලවීමේ ඉතිහාසේම දෙවියන් වහන්සේ පොරොන්දු දේශයක් ලබාදීම තුළ. දශපනත ශීනායි කන්ද මතමිත මතු. පිට සිට ධානය කිරීම තුළ ඒවාගේම දිවශ ප්‍රසාාධීවරුන් මගෙන් මෙහවීම තුළ කිසුස්වාන්සේ තමන්ගේ මුළු ශරීරයම කුරුස ගසම් මත ප්‍රධානය කිරීම තුළ අපිවා අවධි කිරීමක් කරනවා. ඒ ඇන්නේ අපේ විශ්වාන්සයේ පදනම මේ දකින ලෝකේ නෙමේ ඒ ලෝකින් එපිට තවත් ජීවිතයක් කරා කියලා. එනිශයි උන්වහන්සේගේ වේදනාව කටුකාත් දැකීම තුළ. ඒ මරණය තුළ අපි නැති නොකර. විනාශ නොකර. උන්වහන්සේ ඒ අත්දැකීමෙන් එපිට තියෙන ඒ සුවිශේෂමය නව ජීවනය අත්දැකීමට උන්වහන්සේ අපිව කැඳවන්නේ. මේ කෙවීම තුළ මම දකිනවා මේ එක්තරා මේ පඩි හතරක්. එක කියන්න අවස්ථා හතරකති ස්වාමන් වහන්සේ බොහොම ලස්සනට මේ අපගේ විශ්වාන්සය කරා අපිව රැගනයවා. එ පලවිණ අවස්ථාව තමයි උන්වහන්සේ අපිට කියනවා බයිවෙන්නට එපා. මොකද ශුදාාත්මයණන් වහන්සේගේ ආගමනයත් සමගම හැම්ම දෙයක්ම හැම දෙයක්ම උන්වහන්සේ හෙළි දරව් කරලා තියෙනවා. එනිසා අපේ විශ්වාන්සේ හැංගිච්ච තැනෑ. අඳුරු තැනෑ. අතර මං වෙන තැන්නහැ. මොකදඒ හැමදේම මේ අපි තුළඉන්න විශ්වාසයේ පදනම මත අපි තුළ ඉන්න සුදාාපමයණන් වහන්සේ අපිට එක හෙළි දරව් කරලා දෙනවා. ඒක තමයි පලිවෙනි අවස්ථාව. දෙවනි එක තමයි උන්වහන්සේ අපිට කියනවා. මේ විශ්වාසය මත ගොඩනැගෙනකොට මේ විශ්වාන්සයේ ජීවනය අත්දකින ඒ ජීවිතය විනාශ කරන කෙනාට පමණක් බයවෙන්න. මේ ශරීරයේ විනාශ කරන්නට පුළුවන්. අපිට ලෙඩ රෝග හදන්නට පුළුවන්. අපිවා අමාරුවයේ දාන්නට පුළුවන්. අපේ රැකියාව නැති කරන්න පුළුවන්. එම නැත්තං අපිට වෛරසයක් ගෙනත් දාන්න පුළුව. ඒ කැන බයවෙන්නට පමමුකොති එතනට උත්තරයක්. එතනට මුහුණ දෙන බලයක් ස්වමින් වහන්සේ අපිට දානය කරලා තිබෙනවා. ඒ නිසා අපිට දෙවිනිවතාටකෙන මේ නැතිවෙන ලෝකයේ ගැන විශ්වාසයෙන් බලාපොරොත්වන් එතන නතර වෙලා විනාශවෙන්න ටපා. මේ ලෝකේ මැව්ව නැතිවෙන ලෝකේ තුළින් ඇතිවෙන ජීවිතයක් දෙන්න පුළුවන් තැනැන් වහන්සේ ගැන පමණක් බයෙන් ජීවත්වෙන්නට කියලා. එනිසා තුංවෙනි කාරණාව තමයි. උන්වහන්සේ තවදුරටත් මේ ගෝලයන්ව නා අපිට අලුත් සභාවට උන්වහන්සේ විස්තට කරලා දෙෙනව උන්වහන්සකිෙන බලන්න ආකාසේ පක්ෂීන් දිහා බලන්න ගේකුරුල්ඩන් දිහා බලන්න ඒ එක ගේකුරුල්ලෙක්වත්. කණ්ඩ නැතුව. එම නැත විනාශල බිම වැටෙන්නේ නැහැ දෙවියන් වහන්සේ දන්නේ නැතුව. ඒක්කම කියනව උන්වහන්සේ මේ අපේ ඔල්වේ තියෙන හිස්සකෙස් පවා ගණන් කරලා තියෙනවාක මටනන් තාම ගණන් කරගන්න පුළුවන් දව උක්ගේ මේ ය එකක්වර නැතුවගේ හාම මන් සමහරලට බලනවා අනේ තට්ට කෙනෙක්ක කොහොමට දැන් ඒනම් ගන විතරන්න කියලා ස්වාමින් වහන්සට පෙනෙන හිස්ස කෙස් නෙමේ. උන්වහන්සේගේ දැක්ම තුළ අපිවෙ ඉතරම් උන්වහන්සේට වටිනවා. ඒ නිසා තමයි උන්වහන්සේ හතරවෙනි පදනමටඇවිල් අපිට කියන්නේ මේ අර පෙන්තකෝස්ත අත්දැකීම තුළ බිහිවන. අලුත් සමාජය අලුත් සභාව ස්වාමින් වහන්සගේ නව පැවැත්මට කතා කරලා කේෙනවා. ඔබ විශ්වාසය මත ජීවත් වෙනවා නම්. ඔබ මාතුළම රඳායින්වා නම්. ඔබට හැම දෙයක්ම දැනගන්නට ලැබෙනුකොට. ඔබට හැමආශිර්වාදයක්ම ලැබෙනකොට මාගේ වචනය තුළ ඔබ මාව ප්‍රතික්ෂේප කොළොත් මට කනගාටී මට ඔබවත් ප්‍රතික්ෂේප කරන්නට වෙනවා. දෙවියන් වහන්සේඉදිරයේ මැවුන්කරවාන ඉදිරිය. එනිසා තමයි අපිට පලවෙනි කිවුම තුළ කොහොමහරි ජරමයා දෙවස්පතාධවරයාාව බරගන්න මොකද යා යාන්තන් ආපොස වැටුණු තනෙන් නැගිටල දෙවියන් වහන්සේ වෙතටම යනු. එනිසා දෙවියන් වහන්සේ නැවතත් ආලෝකයයි ශක්තියයි ලැබිලා උන්වහන්සේට සාක්ෂිධරනවා උනුජීවිතයම්ම හැම වචනයකිම. පදමනි මේ හද දවස විශේෂය අවසාන කොට ස අවසන වවාකය ඇතුළේ වාන් වහන්සේ එෙත් යමෙක් මනුෂ්‍යයන් අබිමුව ම ප්‍රතික්ෂප කරන්නේද මත්වාර්ගේ වැඩ සිදන මාගේ පාන් වහන්ේ අභිමුවේ හ ප්‍රතික්ෂප කරන්නමි කලා. මේ ජේසු කෑන දැන් අපි මනුෂ්‍යයෙන් ඉස්සරහාඋන්හන්සේ ප්‍රතික්ෂප කරනවා කියන කාරණය මොකද පිියදමිනිද මොකක්දේ ප්‍රතික්ෂේපය කල කියන්නේ කතුලූ විිශ්වාන්සයට ඇතුළ වොලූ බෞතිස්ම ස්නාාපනය තුළ කතෝලිකයයි කියලා අපි කියාගන්නකොට. අපි ඒකීම තුළම අනිවාර්යම ලොකූ වගකී මකයිති කරගන්න. එක් තමයි බෞතිස්ම ස්නාාපනය තුළ දී අපිට කියන්නේ නත් අපිට තුන්වද රාජකීය පූචකසා, දිවශ ප්‍රසාධි කියන ඒ කැඳවීම් තුම අපිට අයිති වෙන අයයි කියලා. මේී කැදවීම් තුන තුළ. ඒනිසාල් ලොකු වගකී මංක එක්ක. සාක්ෂි දැරීමේ ජීවිතයක් අපිට අයිති වෙනවා. ඒ බව අපි පසු කියිය දිනවල සුදාාත්ම මංගල්ලේ සමරනකොට දැක්ක සුදාාර්ම බලයෙන් පිරුණු මේ අපපෝස්තුලුවරු අර ගෝලියෝ අපපෝස්තුළුවෙරලා එගුලන් ජීවත්වෙන්නේ සාක්ෂි දරන්නට. පිඩා සමේ සාක්ෂි දරන්නට. කරදර මැද්දි සාක්ෂි දරන්නට. එනිසා වචනය ප්‍රකාශ කරන්න ප්‍රකාශ කරන්න. මොකද වචනය ප්‍රකාශ කරන්න ඇතු ක්ෂි දරීමක් නෑ. දෙේවාවාචනය ප්‍රකාශ කරන්න තු ක්ෂි දැරියීමක් නෑ. එනිසා සාක්ෂි ධරන්නේ නැත් නම් අපේ කිතුුණු කවක් නෑ. ඒ කිතුුණු විශ්වහන්සේ පලයක් නෑහ. එනිසායි ස්වාමින්න් වහන්සේ කියන කිතුුණු කම කියලා අපි අයිති කරගන අපි බෞතිශම ස්නාාපනය ලබපු කියලා ලොකු මෙ. පාටයක් ලියාගත්තට හරියට පුරාණ ගිවසුමේ නික්මේ ම පොතය හවිනි පරික්්ශීදී හයවිනි වගන්තිය වගේ ස්වාමින්න් වහන්සේ පිළිබඳ අර එදා ජාතිය ලියාගත්ත වගේ අපි ස්වාමින් වහන්සේට පමණයි වන්දනා කරන්නේ මුළු හදවතින්ම මුළු ජීවිතයෙන්ම ඒ වගේ අපිත් කියන අපි කතෝලිකෝ කියලා. ැබේ මගේ පැවැත්ම තුළ මගේ වචන තුළ මගේ ජීවිතය තුළ මගේ ගෙදර මගේ ගෙදර සාමය මගේ පවුල මගේ ඒකකය මගේ සගේ මගේ මිසම මගේ රැකියාව කරන මගේ මේ රට එතන මගේ වචනයෙන් අර සමිධානන් වහන්සේ ගැන ඒ ප්‍රීතිය ඒ සතුට ඒ බලය මිනිස්සුම් කරා අනිත් අය කරා පැතිරේ යන්නේ නැත්නම් ඒ කියන්නේ මම විහින් ස්වාමීින් වහන්සේ ව අතහැරරදාලායිඉන්නවා මේ ොට ප්‍රතික්ෂප කරන්න ටෝනේ කෑ. කෑ ගාලා මෝර ගාලා මමජ පෙදුරතුමාවගේ මං උන්වහන්සේවා න්ඳුනන්න හැයි කියලා කුකුලා එක්වාර කල්දලන හඬලනකොට තුන්වර ප්‍රතික්ෂප කළ වගේ කරන්න ටෝනෑ. අපේ ක්‍රියා තුළෙන්. අපේ හැසිරීම් තුළෙන්. අපේ පැවැත්ම අපිට පුළුවන් ස්වාමින්න් වහන්සේව ප්‍රතික්ෂප කරන්න. ඒ නිසා තමයි අද සුදෝෂභා මතාව අපිට ආරාධනා කරන්නේ සුදාත්මයන වහන්සේගේ වෙළුුණු. ආලෝ මතුුණු ජනතාවක් වශයෙන් ඒ සාක්ෂි දැරීමේ ඒ ගමන්නට අපි ඇතුල්වෙන්නට ඕනේ. එතන නතර වනොත් සුදෝ සභා මතාව නතර වෙනවා. පිදමිනි මේ පලවෙනි කේීමයි මේ දෙනි කේීමමට පැලිකේම තකරු ප්‍රශ්නයට නය වහන්ේ කේ දැ දෙවැනි ක කියවීම ඇතුෙන් උත්තරනවා කියගල වාවන් වහන්සේ එතකොට මේ පලවැනිි කේමේ අර කල්ුත් මතකරපු කාරණය ගැන්න දැන් සහලට එදා ජෙරමායට ඕනේ වුණදේ මන අදා පිට ඕන ඒන්නේ අපිට ඕනේ අපිට ප්‍රශ්නයක් ඇතිකරණ කෙනාගේ වැටීම දකින්. අපිට සමාරලාට ලෝකගේ ජීවත්තෙද දෝනේ අපිට වෛරකරන අපිට ගටලුකාරි පිඩාකාර තත්වයන් සොභාවයන් ඇති කරණාගේ දුරලතාවය දකින් ඒක විේශනය කරන්න සමට අපි සතුටුව නොය ගැතුලේ ඒේ අපේ ඔබහන් සර මුලින් කිවවගේ ජෙරමයාගේ දෙවැසිවරයාගේ තිබ් ස්ොභාවය වගේ අපේ ඇතුලාන්තේ තියන දුර්වල ස්ොභාව එතකොට මේ මේක ඇතුලේ අද වහන්සේදන ප්‍රායෝගික උත්තර මිනිස්සුන්ට මේ තරඟගකාරි සමාජයක් ඇතුළ තව කෙනෙ පහුකරගන ඉස්සරටයන් ඕන දෙයක් කරන සමාජයක් අපි දකි නවා අදැන් අන සරල්ලා දහරනැ ගතත්යතු පහගගේ දවසර දැම්මේ කරෝන වංගත යාපු වෙලාේ අපි දැක්ක මේ අපි මුකාවරණ දැම්මන බිතු මේ ෆේස් මාස් එහවෙලාේ මේ පෘුපියල් දහයට හලව තිබේ අපි දැක්කත් තුන්සිේයට හාහරසියට විකිරෙනවා දිංහර තමුන්ගේ පැවැත්ම තමුන්ගේ සුබසිද්ධිය හදාගැන්ඩ ඕන දෙයක් කරන සමාජයක් බවට මේ පත්වෙලා තියනවා ඉදි. අපිත් එකක ගොටස්කාරයෝ ඉතිදින් ඒනිසා මංකැමති ඔබහන්සට මේ අද පලවෙනිකිවීමසා සුවිශේෂ ආස්ත්‍රේෙන්න් මේ තියන සමාජයට උත්තරයක් තිෙනවා. මෙත නද මා පැහැදි ලෙබ කියන්නට ඕනේ කාරණාවක් තියෙනවා. ඒ තමයි අපේ මුළු පැවැත් නොම, ගොඩනගන්නේ කතෝලිකයන් විකිස්්‍රානි කාරයන් වශයෙන් මේ ස්ුහමන් වහන්සගේ පාස්කු අබිරාස. එකැන උන්වහන්සගේ ජීවිතය අපි තීරුන් ගන්නේ පාස්කු අිරාස.ඒ පාස්කුව අභිරාසකයන්නේ දුක්විදීම මරණය සෞත්තානය. අද ශුදාාත්මයන් වහන්සගේ ආගමනයත් එක්කම අපි පසුගිය දෙනක සැමරෝ. අපවා ආලෝකමත් කරන්නේ අවධිකරවන්නේ අපි ආපව් අර ස්ක අභිරාසිය අත්දැකීමට ඉතින් පාස්කු අභිරාසය අත්දැකීමේ පැහැදිලිව පැහැදිලිව ප්‍රකාශ වෙන දත්වය තමයි උන්වහන්සේ සමාව දෙමින් පෞකාර ජනතාව ගලවා ගනිමින් උන්වහන්සේ ඒ ජනතාව සුවපත් කරලා ගොඩනගන ජීවිතයක් ගත කරන්න ඒනිසා තමයි සමාර අවස්ථාවලිදී අපේ ජනතාව කියන පාද ම කුච්චිකාඩේ පල්ලියට යනෝ මන් සැබැස්සෙන් උන්වහන්සේ කාවටයනවා මඟගදේවල් හොයාගණ්ඩු විතරක් නෙමේ මඟදේවල් හොරාගත්ත කෙනාව නැති කරලදාන්න. ඒ ඒකයන එතන තමයි අපේ ස්වාමීන් වහන්සේ පාවල දෙන පල්ලවෙෙනීම තැන. ඒඇන ස්වාමින්න් වහන්සේ සමාව දුන්නන. උන්වහන්සේගේ මූලික අරමුණෝනේ මට පහර දුන්න. මව විනාශ කරපු. ඒ තැනැත්තාව ඒ මනුෂ්‍ය වර්ගයාව බේර ගැනීම නම් අපි කොහොමද කොහොමද කොයි අවස්ථාවක දීවත්. දිවිය සත්ප සධ වහන්සේ ලබනකොට පාපුච්චාරණය කරනකොට ජපමාලයේ කියනකොට දේව වචනය අපි කියවන්නකොට අපි කොහෝමද මේ පරස්පර විරෝධී හැසිරීමකට ඇතුල්වෙන්. ඒ අපිට කවතාක්වත් කරන්නට බෑ. එනිසා පාස්කූ විනාශේ නිසා පසුපියාවුරුද්ධ දයා බල අපට කවදා කර මම එදා මුල් දවසම කිව්වා අපි ඒ විනාසේ කරපු අයට සමාව දෙෙන්වා. ඔවුන් කරපු දේට සමාව දෙන්නේෙ නෑ. ඔවුන් කරපුයට සමාව දෙෙන්වා නිසයි කරපු දේට සමාව දෙෙන්න්නේ. ස්වාමින්න් වහන්සේ පෞකාරයට සමාව දෙෙන්වා පාපයට සමාව දෙන්නේ නෑ.ඒ පාපයේ පාපියය වශයෙන්ම තියනවා. නමුත් පෞකාරයාවයි ඒ පාපයෙන් ගලවා ගන්නට උන්හන්සේ මට නැවතත් හැදෙන් නට උන්වහන්සේ අවස්ථාව දෙනවා ඒ නිසාමයි දැන් ඔබ කිව්වාගේ කොරෝන අවෛරසිය ව්‍යාප්තිවීමත් සමඟ අපේ ගෙවල්ලුලත් කතාාවුණ අම් මේ දැන් බෙත්තුොල ගණම්මකක්ද කියලා දැ හැම දෙයක්ම ගණන්ගේලා ඒ කියන්නේ මනුෂ්‍යයා මුුණ ආගමක හිටියාත. ේෂෙන් අපි කතෝලිකයෙන් ගැන කතා කරනු එකන අපේ පදනමක් අපිට නැති ජනතාවක් ලෙස ඒම පදනමක් නැති ජනතාවකට කවතාවත් ගොඩනැගන්නට හ හම්ුවේෙන නෑ ඒවගේම රටක් ගොඩන ගන්නට හම්බේෙනනෑ එනිස් ඒ බැවින් මම දකින්නේ අපේ ගතුුණු විශ්වාන්සේ හැමාගමකම අපේ විශ්වාන්සය ධර්මය අපි ආරක්ෂා කර ගන්නේ නැතුව අපිට මේස්වබර සෞභාකමත් යහපත් ප්‍රීතිමත් අනාගතයක් දවසක් ගැන කතා කරන්නට බෑ න් මහිතන් එ අපි අද දවසේ ඔබටමට තියන ගැටලුවට ඔබ මගේ ජීතේදයෙන් අරගලයට මංහිතන අද දවස මේ වචන ඇතුළේ ලොහු උත්තරයක් කම්බෙනවා. ඔබ යම්කිසි දෙයක් පටන් අරගෙන ජීතය යම්ගිසි අරුණක් බලාපොත්තුවක් කෙහි වැඩරනවාවනං ස්වමන් වහසේ පවාගෙනයානන් අතර තුරේ අදෛර වෙලානං ජෙරමය වගේ බෑකිරහිදිලානං. උහන්ස මතක්කන ොම තරගත්ත කෙනෙක් වහන්සේ අරග හර ුම ගෙනිය බොම හදන්න කියෙන තැනටගේ කුරුල්ලන්ගේ කතාව පියතුමන් පැදිලි කරවාගේ මෙහැම දෙයක් ශරීරය නැසුවත් ආත්මය නසන්න නසන්න බැරියට බයෙන්ඩි පාගේනදී වහන්සේ වට මටා ආය මතක් කරනවා. ඉතින් මි සූධනකන මගේ ප්‍රමාන්ති දවස්සේ සාමාන්‍ය සමය දොළොස් වන ඉරදිණට නියමිත දෙවන දෙව ප්‍රකාශනය වාගේ සංග්‍රහ කැන කතා කරන්න අද දවසේ දෙවන දෙව ප්‍රකාශනය විදිහට අපි උපුටගන්නවා ශුදෝ පවුලුතුමන් විසින් රෝමවුරුන්ට ලියපු හසුනේ පස්වනි පරිච්චයේදේ දොළොස්වැනි වගන්තියේ සිට පහළොස්වෙනි වගන්තිය දක්වා කොටස. ශුදෝ පවුලුතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් උපටාගත් කොටසකි. එක මනුෂ්‍යයෙකු නිසා බාපයත් පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියක් මෙන් සියලු මනුෂ්‍යයන් පවු් කළ බැවින් මරණය මුළුමිනිස් සංහතියටම පොදුව පවති. කිසිම නීතියක් ඇතිවීමට පෙර ලෝකෙහි පාපය ඇතිබිණි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධව පාපය ගණන්ගණුන ලබේ. එසේව තිබියදීත් ආදම්පටන් මෝසෙස් දක්වා ආදම්මෙන් ආග්ඥා කඩකිරීමෙන් පවු් නොකලාය කෙරේ පවා මරණය රජකම් කළේය. ආදම් වනහි එන්නට සිටින තැනන් වහන්සේ පිළිබඳ පූර්ුව ආදර්ශයවිය. එහෙත් දෙවන් වහන්සේගේ වර ප්‍රසාදය ක්‍රියාවත් ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ එකමිනිසුකුගේ පාපය හැමිනිසාගේම මරණයට හේතුූ නමුත් දෙවියන් වහන්සේගේ වර ප්‍රසාදය හා ජේසුස් කිස්සුස් නම් එක මනුෂ්‍යගේ දයන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආසිරිගෙන දීමේ අමුතුම හේතුවක් වූ බැවිනි. පිදුමනි අද ව දෙව ප්‍රකාශනය අපි ටිකක් විග්‍රහ කරද්දිය මෙහම දෙයක්මං උවහන්සේකෙන් අවුත් එකන්නේ. අපිට පාපයක් කියල දෙයක් නැත්තන් අපිට නීතියක් ඕොන්නන්නෑ කියනදේ. පාපය නැත්නම් නීති අවශ්‍ය වන්න නැඒ හරියට මහරිනය එතකොට පුරාණගවස්මේ මෝසිිස්ගේ මුළු ව්‍යස්ථාවලීම පලවෙනි පොත් පහම ගොඩනැගන්නේ පාපේයට වැටුණු මනුසයාව ග ගොලවාගන්නට අවශ්‍ය කරන ඒ පදනම පැහැදිලි කරලා දෙන්න දු පෙදන මේ අඇද දෙවනවාකය දෙවනවාගේව ප්‍රකාශය පටන්ගත්ධීමම පති කියෙනවා කිසිම නීතියක් ඇදවීමට පෙර ලෝකය පාපය තිබිණි ඒගැනේ පාපය කියනදේ මුලයිදම තිබිලා තියනවද මේ කියනදිරිග ී නීතිය කියනදේ ආරම්භවෙන්න කලින් මෙතන නීතිය කියලා පෙදමනි අඳන්න ෝසේස්තුමා ද නීතිය හෙම නැත්තන් දෙවන් වහන්සේ විසින් පනවපපු මකිි නීති මේක පලවනිවාතාවට අපිතක් කියන්න දෙවන් වහන්සේගේ මැබිල්. පතිපොතේ පළවෙනි පරික්ෂිදේ විශ්‍යාය නි ගන්තයෙන් පරසුව අපි දකිනවා උන්වහන්සගේ සමානකමට උන්වහන්සේගේ හැඩේට මනුෂ්‍යාව ස්ත්‍රී ස පුරුෂ්‍යාවශයෙන් මවල තියෙනවායක. එනිසා දෙවයන් වහන්සේගේ මැවීමේ පාපයනහ එතන මරණය නෑ. එම මරණය ති එන් විදිියන්නහප බද පාපේ ප්‍රතිපඵලය තමයි මරණය. එනිසා දෙවියන් වහන්සේට අකීකරුවීම දෙවයන් වහන්සේකින් ඇත්වීම කරනකොට ගෙන. මනුෂ්‍යයා විසින් මනුෂ්‍යාවත පවරාගත්ත ආදම් කියනයි. චරිතය තුළ අපි ජම්මපාපය කියලා හඳුුවනඒ පාපේ රැහැන නිසා අපි දිරාපාත්වන්නකොට. අපි විනාශ වෙනකොට මේ විනාශීෙන් නැවත අපව ගලවාගන්නට ජේසුස්වාමීන් වහන්සේ මේ සම්පූර්ණත්වයෙන් අප ඒ ස්ථාවරයට කැතවන්නකොට අපිට යන මඟදි පැහැදිදි කරන දෙවියන් වහන්සේගේ වචනය තමයි. උන්වහන්සේගේ නීතිය බවට පත්වෙලාති. එනිසා පාපයෙන් පසුවයි නීතිය එන්නේ මොකොද පාපයෙන් ගැලුවෙන්න්නට අවශ්‍ය කරන මාර්ගය පහතලා දෙන්න. දැන් ඒ නීතියෙන් මනුෂ්‍ය ගොඩාපු නැති නිසා තමයි. එ නීතියයි දිවශ ප්‍රසාධිවරයයි. එලීයා සහ මෝසස් අර උන්වහන්සේගේ අන්‍යරෝප විලාස්සයෙන් ප්‍රකාශ කරන විදිට මේ දයි සර්ව සම්පූර්ණ කරන්න ජේසුස්වාමින් වහන්සේ තුළයි. ඒත් එක්ක මං වහන්සිේ අහන්න දැන්න සොමි වහන්සේ එක තනක් කියන මිනීතියට වඩ ආදරය උතුම් කියන ද පියතුමිනි එතකොට මටහිතන දේ දැන් ආදරය ඇතුලේ පාපය යටපත්වනවා. ආදරය කිරීම ඇතුළේ සොමි වහන්සේ කියපු ආදරය මිනිස්සුන්ට දීම ඇතුළේ අපිය දැන් අර පෙර කතා කරාාවගේ පේතුමිනි ආත්මණන් වහන්සේ මඟ පෙන්නීම තුළ මේ පාපේ යටපත්වීම නිසා නීති්‍යවශවෙන් නද එහම ප. මනු්‍යයන් වශයෙන් කටයුතු කිරීමේදී ඒ පාපෙන් ගොඩනැගීම සඳහා අපිට මනුෂ්‍ය මට්ට මේ නීති අවශ්‍යයි. නමුත් ස්වාමින් වහන්සේ පැහැද ලි කරලා දෙනවා. මේ හැම මානුෂික, ලාෞකීක නැත මේ ලෝකීය නීතිරීතවල එකම පරමාර්තයවෙන්න උන්වහන්සේ අර කුරුෂ ගසම් මත උන්වහන්සගේ ජීවිතය පූජා කිරීම තුළින් දුන්නු. ඒ ආදරේව ඒ පදනමට ඇතුල්වීමයි. නිසා තමයි මොකද දෙවන් වහන්සර මං කලින් හැමතිස්සෙම කියීන දෙයක් තමයි දෙවන් වහන්සේ කිය විටෙන් විට සමාවදිදිී උන්වහන්සගේ ආදරය නිසා උන්වහන්සේ අපට පෙන්නන පලවෙනීම ඒ ආදරේ ගුණාගේ තමයි සමාවදයම. ඒ සමාවදයේ මේ මුල් ඒම පර්මාර්ථය තමයි ගලවා ගැනීම. ඇති ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කියන්න අපිට මේ නීතියට වහල්ුල නීති අනුව කරන්නටපක්. මකොද නීතිය නිසා ස්වාමි වහන්සේව කුරුස යන ගලය බොරු නීතිසෙන් මරලදැම් ඒ දෙවියන් වහන්සගේ ආදරය කොතරම් බලගතුද කිව්වොත් ඒ ආදරය නිසා උන්වහන්සේ නීතිය මුල්කරගෙන බොරුව මුල්කරගෙන ගොඩ විනාර්ශ කරන ජීවිතය උන්වහන්සගේ ආදරය නිසා උන්වහන්සේ නැවතත් අපිට උත්තානය තුළ උන්වහන්සේ ව දාානය කරනවා. ඒ එ බැවින් ම හිතන්න ඒ නිසාමයි මමහිතන්නේ ඒ නීතිය ගැන කතා කරුණුට මේ නීතිය මෝසෙස්ගේ නීතිය. ඒ මෝසිස් ෙනීතිය දස්ස පනත. ඒතා අශපනද පහුකාලෙක් ජිස්සුස් වහන්සේ වෙන කොට ඒවා අඩුමගානය හයසිය හතලිස්කානක් පමණ නීති බවට පත් වෙලා තිබුණ. මේ හැමනීතියක්ම ඒ සංශිප්ත කරලා තමයි අපිට උුණවහන්සේ කියන්නේ ආදරය කියන එ මහා බල්ලගත්තු ජීමනදායක වචනය තුළ. පිළමනි තව එක හරණයක් පිළිබඳව වහන්සක වධානය මුකරන්නට කැමතියි මේකත් ඇහැදිරි කල දෙන්න පිහිතුනි. ආදම් වනහි එන්නට සිරෙන තණන් වහන්සේ පිළිබඳව පූර් ආදර්ශයක් විය කියනකාරණේ. උ ඒ අද ආදම්සා නැවත පැමිණෙන්න්නට එන්න තැනැන් වහන්සේ පිළිබඳ ඒ අත්දැකීම පිළිබඳව අපිට පවුලතුමා බොහම ගැඹුරුල් ලෙස්ස මේ අවස්ථාවදී කතා කරනවා. එක අත්තමයි ජම්මපාපය බිහිවීමත් ඒ ජම්මපාපයෙන් ගොඩ නැගීම සඳ ජේසු ස්වාමින් වහන්සේගේ පැමිණීම ගැන්. බැවින් අපි සමාර අවස්ථාවදී පකාශ කරනවා අපි නව ආදම් කියලා ජේසු ස්වාමින් වහන්සේගේ චරිතයට එක දවන් වහන්සේ විතින්. ආවිිල්ල අකීකරුණු තැනැත්තාසා දෙවියන් වහන්සේ වෙතින් පැමිණ කීකරුණු තැනැන් වහන්සේ කියලා. මොකද මේ දත්තේ තුලා අපිට පැහැදිලි වෙනවා දෙවියන් වහන්සේ මි මනුෂ්‍යලෝකයේ කවදාක තුන්වහන්සේ බලාපොරොත් තුනේ නැහැ අපි කිසිගෙනනෙක් පා මැරිලා යාලා විනාස වීමක්. ඒ මරණය අපිට ඇතුල්වෙන්නේ පා පේනිසාය. ඒ නිසාම තමයි උන්වහන්සේ අපිට ස්වාමන් වහන්සේ තුළ ඒ පාපේයට වන්දිගවලා ඒ පාපයෙන් නිදහස් වෙන ධම්ම පදයට ඒ ජීවිතයට අපිව රැකගෙන යන්නේ. අපිව රැගෙන යන්නේ. එබැවිනි අපි මේ අවස්ථාවදී මතක තියාගන්නට ඕනේ මේ කොටස් මේ පැති දෙකට ඇතුළවුවීම. ඒ ඇන්නේ. අවිශ්වාසය හා අකීකරු කමතුල ඇතුළුවන පලවෙනි ආදම්ගේ චරිතයත් කීකරුමතු විශ්වාසයෙන් ජීවිතය ගොඩනකාගන්න ගලවන සමිධාණන් වහන්සේගේ ජීවිතයත් කියලා. අද දවසේ අපි කතා කරන්නට යෙදනේ සාමාන්‍ය සමය දොළොස්වැනි ඉරුදුනට නියමිත දේවා්‍ය සංග්‍රහය ඉතින් අද දවසේ අපි පළවැනිකීමද දෙවැෙනකීම ශුදෝ සුවිශේෂය ඇතුළේ පංහිතනවා ඔබට මට සොමිනහසේ තුළ තව ශක්තිමත්වවෙන්න අවශ්‍ය වචන ශුදෝ වචනය ආත්මයන් වහන්සේගේ බලය ලැබෙනට ඇති කියලා. එතින් මංගොඩක් ස්තුතිමන්ත වෙන්නට කැමැති අද දවසෙත් කිතු දන පුබුදුුවේ අධ්‍යාත්මික අධ්‍යක්ෂ පියතුමට ු බ න් ජ ජ ප්‍රාද වහන්ස ජසු ප ග වහන්සේ පාන කරන අදවස අපිට ධර්ම කරුණු හරිසාරලොව විග්‍රහා කරට දෙදින් ඔබහසේ ධරාධනා කරනවා අපේ ප්‍රරටේ මිනිස්සු මුළුමහත් මිනිස් වාර්ග්‍ය ස්වාාවන් වහන්සට ඔසෝල මැදහත් ඥාවක් කරන්නට. අපි යාඥා කරමු ආදර දෙවිශ්වාමින් වහන්ස ඔබවහන්සේ අපට දක්වන ආදරේ ප්‍රතිමුෘර්තිය වන්නේ ඔබ වහන්සේගේම පුතුනුවන්මයි. උන්වහන්සේගේ වචනය අපගේ ජීවිත යා ලෝකයයි ඒ සත්‍යතාාවේ සඳාව බොහන්සේ අප මෙහය වන්නේ උබහන්සේගේ ශුදාාත්ම බාලය මුල් කරගෙනයි එබවින් ස්වාමිනේ අපගේ බෞතිෂ්ම ස්නාපනය තුළ අපට ලැබුණු උරුම කරදුන්න ඒ කැඳවීම මුල් කරගැෙන ඔබොහන්සගේ වචනයේ ප්‍රීතිය ඔබහන්සගේ වචනයේ සුවය ඔබහන්සගේ වචනයේ සාමය මුළු මහත් ජනතාව සමඟ බෙදාගන්නට අපව තවතාවත් ශක්තිමත් කළ මැනව අපි වා ලෝකමත් කළ මැනව ස්වාමිනී අපව මෙහුව මැනව මේකෙද අපගේ සමිධානන් වන දේෂක ශුෂ්වාන් සුද සාම අපට ලැබේවා ආමයෙන්න මගේ ප්‍රේවතනය අපිූදානම් වෙන අද දවසට සමුගන්න ලබන සතිය අපි සූදානම් ලබන ඉරදිනට නියමිතශුදෝ මේ දේවාක සංග්‍රහය ගැන කතා කරන්න ගැමුරින් ධර්මරුකාරන කතාරන්න ති අද දවස අපිතාකාරට ේදනනි සාමාන්‍ය සමේ දොළොස්වැනි ඉරුදිණට නියමිත දේවාක්්‍ය සංග්‍රහය. ලබන සති වෙනකං ඔබට සෝදායි සතියක් ජෙසු පහිටයි.